ඇයි බෝවන් මදර්බෝඩ් ඉතිෂු චැනල් එකට ඔයාලවදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ අවුරුද්දේ ඉස්සෙල්ලාම මේ වීඩියෝ එක තමයි මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මම මීට කලින් මෙන්න මේ විදියට පෝස්ට් එකක් දැවුවා ඔයාලට මොකද්ද අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම ඕන පාඩම කියලා. ඉතින් ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා සාරි ජකට් කියලා දෙන්න කියලා. ඉතින් මම channel එක පටන් ගත්ත දවසේ ඉඳන්ම ඔයාලා සාරි ජකට් කියලා දෙන්න කියලා මගෙන් ඉල්ලුවා. හැබැයි ටිකක් channel එකට ටිකක් කට්ටි එකතු වෙනකම් මම ඉන්න ඕනි කියලා හිතුවා. ඉතින් මං හිතනවා දැන් කාලේ හරි කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා සාරි ජකට් මහන්න මුලින්දම්ම ඒ කියන්නේ වෙන ඇඳුමක් මහ ගන්නවත් බැරි කෙනෙකුට මහන්න පුළුවන් වෙන විදියට සරලවම කියලා දෙන්න ඕනි කියලා. ඉතින් අද මේ පාඩමෙන් මම මිමි ගැනීම තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඊට පස්සේදී මොකද මම මේක මේ විදියට මේ පාඩමෙන් කියලා දෙන්නේ හැම සාරි ජැකට් එකකටම මිමි ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් ඒ නිසා ඕනම ජැකට් එකක් මහා ගන්න හරියටම අපි මිමි අරගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ පාඩමෙන් මිමි ගැනීම කියලා දෙනවා. ඊට පස්සේදී මම ඊළඟට ලෑස්ති වෙලා ඉන්නවා එක එක ඩිසයින් වල එක එක මෝස්තරයන්ගේ සාරි ජැකට් ඔයාලට අරගෙන එන්න. ඉතින් ඒ වගේම තමයි සාරි ජැකට් එකේ විදියට වොට් කරලා තිබුණාට ගොඩක් අය මට ප්‍රයිවට් මෙසේජ් පවා එවලා කියලා තිබුණා අලුත් පාසල් වාරය පටන් ගන්න කලින් පාසල් නිල ඇඳුම් කියලා දෙන්න කියලා. ඉතින් ඒ නිසා මම මේ වෙද්දි මේ විදියට පාසල් සුදු ගවුම මහලා ඉවර කරගෙන තියෙනවා. ඉතින් ඉක්මනටම වීඩියෝ එක එඩිට් කරලා ඔයාලට අරගෙන එන්න. ඉතින් ඒ වගේම තමයි මිමි ගැනීම කියන්නේ සාරි ජැකට් එකක් මහා ගනිද්දී අත්‍යවශ්‍යම කාරණාවක්. මොකද අනිත් ඇඳුම් වලට වඩා වෙනස් වූ විදියකට තමයි අපි සාරි ජැකට් සඳහා මිමි ගන්නෙ. ඉතින් ඒ නිසා අපි බලමු කොහොමද හරියටම පියවරෙන් පියවර මේ මිමි ටික අරගන්නේ කියලා. ඉතින් සාරි ජැකට් එකක් මහන්න කලින් අපි මුලින්ම මේ විදියට පටියක් අරගෙන ඒකිනේ වටේ බැඳ ගන්න ඕනේ. මොකද අපි තීරණය කරගන්න ඕනේ කොතනටද හරියටම අපේ සාරි ජැකට් එකේ උස අරගන්නේ කියලා. ඉතින් උස මිමි ගන්නත් ඒ වගේම වට මිමි ගන්නත් දෙකටම අපිට ඒ ඉන වටින් දා ගන්න පටිය වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා ඔයා දල වශයෙන් තීරණය කරගන්න මෙන්න මේ විදියට ඔයාගේ උරහිස උඩ ඉඳන් මුදුනේ මේ විදියට බෙල්ල ළඟ ඉඳන් කොච්චර දුර ප්‍රමාණයකින්ද සාරි ජැකට් එක ඔයාට උස අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් ඒ විදියට තීරණය කරගෙන මෙන්න මේ විදියට ඇඟිල්ල තියාගෙන ඔයාට පුළුවන් මේ විදියට වටේට පටියක් ගැට ගහ ගන්න. ඉතින් එතකොට අපිට පුළුවන් ඒ පටිය ආධාර කරගෙන අපේ සියලු මිමි හරියටම අරගන්න. ඉතින් මිමි ටිකත් තිරස් මිමි සහ සිරස් මිමි කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් මේ අතර ගන්න මිමි සිරස් මිමි විදියටත් ඒ වගේම මේ විදිහට වට මිමි ටික ඔක්කොම තිරස් මිමි විදියටත් තමයි අපි යොදා ගන්නෙ. ඉතින් අපි මුලින්ම බලමු උරහිස මිම කොහොමද ගන්නෙ කියලා. උරහිස මිමත් වැටෙන්නේ තිරස් මිමක් විදියට. ඉතින් උරහිස මිම ගනිද්දී අපි මෙන්න මේ විදියට පිටිපස්සට හරවලා මෙන්න මේ විදියට අල්ලලා බලන්න ඕනේ. දැන් මේක ඩමි එකක් නිසා එහෙම අපිට තේරෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කාන්තාවකගේ මේ විදියට අල්ලලා බැලුවට පස්සේදී මේ විදියට බොන්ඩ්ස් දෙකක් අහු වෙනවා. මෙන්න මෙහෙම කරලා බලන්න. ඔයාගේ මෙන්න මේ ඇඟිල්ලෙන් මේ විදියට කරලා බැලුවම මේ විදියට අපේ අස්ථි දෙකක් අහු වෙනවා. ඉතින් අන්නේ අස්ථි දෙක අතර දුර තමයි අපි මෙන්න මේ විදියට මැනලා ගන්නෙ. ඒ වගේ මේක මනින්දේවා මෙන්න මේ විදියට මනින්න එපා. මෙන්න මේ විදියට පොඩ්ඩක් බෙල්ල ළඟට මෙන්න මේ විදියට චුට්ටක් මෙන්න මේ විදියට යන තමයි අපි මනින්නේ. මේ විදියට මැන්න තින් ඒක වැරදි. මේ විදියට පහළට කරලා මනින්න නැතුව මෙන්න මේ විදියට බොන්ඩ්ස් දෙක අතර දුර මෙන්න මේ විදියට තමයි ඔයා මැනලා ගන්න ඕනේ. ඉතින් හරියටම සාරි ජැකට් එකකට ඒ විදිහට උරහිස මීම මැනලා ගන්න වෙනවා. මොකද සාරි ජැකට් එකක් මහද්දී අපි උරහිසට මැහුම් වාසි එකතු කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ඒ විදිහට මැනලා ගන්න මීමෙනොත් අපි අඟලක් දෙකක් ඒ විදිහට අඩු කරනවා. ඒක විලාස්තාවය අනුව අඩු කරන ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් ඊළඟට අපිට ගන්න තියෙන්නේ පපුව වට මිම්මට වඩා මේ හරියෙන් තියෙන පපුවට වඩා උඩින් තියෙන මිම්ම. ඒකත් වැටෙන්නේ තිරස් මිම්මක් විදියට. ඉතින් මේ මිම්ම මෙන්න මේ විදියට අපිට ගන්න පුළුවන්. ඔයාගේ පොයින්ට්ස් දෙක මේ විදියට තියෙනවා. ඊට උඩින් මේ විදියට ඔයාගේ අත් යට මෙතන අත යට තැනින් මිම්ම තමයි ඔයා අරගන්න ඕනේ මේ විදියට. මෙන්න මේ විදියට ඔයා මේක අරගන්න ඕනේ. ගොඩාක් තද කරන්නවත් ගොඩාක් ලිහිල් කරන්නවත් එපා. මේ විදිහට තියන්න. ඉතින් මේ විදිහට ඇතුළට ඇඟිල්ලක් එහෙම දාලා ඒ විදිහට ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒක මහද්දි අවශ්‍ය බුරුල ප්‍රමාණය ඒ දේවල් අපිට මහද්දි එකතු කරගන්න පුළුවන්. මිමි ගැනීමේදී හරියටම ඇඟේ තියෙන හරි මිම්ම විතරක් ඔයා අරගන්න. ඉතින් ඒ විදිහට ඔයා පපුවට වඩා උඩින් තියෙන තිරස් මිම්ම ඒ විදිහට අරගන්න. ඉතින් ඊළඟ මිම්ම විදිහට අපි අරගන්න ඕනේ අපේ පපුව මිම්ම. ඉතින් හරියටම ඔයාගේ මේ විදිහට පොයින්ට්ස් හරහා තමයි පපුවට මිම්ම යන්න ඕනේ. ඉතින් පපුවට මිම්මත් තිරස් මිම්මක් විදියට තමයි වැටෙන්නේ. පපුවට මිම්ම ගනිද්දි ඔයාට පුළුවන් මෙන්න මේ විදියට තියලා මිම්ම අරගන්න. මේ විදියට
පපුවට මේ මර ගන්න පුළුවන්. ඉතින් ඒකත් ගොඩක් තද කළවත්. දැන් මේක ඩමියක් නිසා අපිට තද කරන්න බෑ. හැබැයි ඇත්තම ඇඟක නම් අපිට තද කළා මිම්ම ගන්න පුළුවන්. ඉතින් මේ විදියට තද කළවත්, බුරුල් කළවත් වගේ මිම්ම අර ගන්න එපා. ඔවා මෙන්න මේ විදියට තමයි පපුවට මිම්මත් අර ගන්න ඕනේ. ඉතින් ඊළඟ මිම්ම විදියට පපුවට පහලින් තියෙන පපුව යට මිම්ම අපිට අර ගන්න පුළුවන්. ඉතින් සාරී ජැකට් එකක් මහගනිද්දී පපුව යට මිම්ම ගැනීමත් අත්‍යවශ්‍යම කාරණාවක්. පපුව යට මිම්ම කියන්නේ මෙතන ඉන මිම්ම නෙමෙයි. ඒක ගොඩක් අය වරදවා වටහා ගන්නවා. ඔයාගේ බ්‍රා එක ඇන්දර පස්සේදී බ්‍රා එකේ යට වාටිය තියෙන මිම්ම තමයි පපුව යට මිම්ම විදියට අපි හඳුන්වන්නේ. මේ විදිහට බ්‍රා එකක් ඇඳලා තියෙද්දී පපුව යට මිම්ම තමයි අපි මෙන්න මේ විදිහට අරගන්නේ. ඒකත් අර විදිහටම තමයි තද කළවත් ලිහිල් කළවත් ගන්න එපා. හරිම මිම අරගන්න. ඉතින් ඊට පස්සේ ඔන්න අපි මේ විදිහට පටියක් ගැට ගහගත්තේ මොකද කියලා දැන් ආට තේරෙවි. ඉතින් මෙන්න මේ විදිහට අපි ජැකට් එකේ උස අවශ්‍ය තැනට තියෙන එතන ඉනවට මිම්ම තමයි අපි අරගන්න ඕනේ. ඔයාගේ ඇඟේ තියෙන පුංචි පිහිටි ඉනවට මිම්මවත් එහෙම නැත්තම් ඔයාට හිතෙන තැනකින් නෙමෙයි ඔයා ජැකට් එක අඳින්න හිතාගෙන ඉන්න උස තියෙන ප්‍රමාණය තියෙන තැන ඉනවට මිම්ම තමයි ඔයා අරගන්න ඕනේ. නැත්තම් කලිසමක් අදිද්දී අඳින ඉනවට මිම්ම නෙමෙයි මෙතෙන්දී අරගන්නේ. ඉතින් මේ විදිහට ඉනවට මිම්මත් තිරස් මිම්මක් විදිහට තමයි අපි සලකන්නේ. ඉතින් ඒ තිරස් වට මිම්මත් අර විදියටම මෙන්න මේ නූල බැඳපු තැනින් ඔයාට අරගන්න පුළුවන්. මෙන්න මේ විදියට අරගන්න. ඉතින් ඊට පස්සේ තිරස් මිමි විදියට තවත් අපි ගන්න වැදගත්ම වෙන මිම්මක් තමයි සාරි ජැකට් එකක මේ විදියට ඔයාගේ පොයින්ට්ස් දෙක අතර තියෙන දුර. ඉතින් පොයින්ට්ස් අතර දුරට අපි තව කියනවා ඩාට් පරතරය කියනවා, ඔපනැලි පරතරය කියනවා. ඉතින් අලුතෙන් අය දන්නේ නැතුව ඇති ඔපනැල්ල කියන්නේ මොකද්ද කියලා. ඔපනැල්ල කියන්නේ සාරි ජැකට් එකක අපි මේ විදියට මේ විදිහට අංශයෙන්, ඒ වගේම මේ විදිහට යටින්, මේ විදිහට මේ විදිහට මැද පැත්තෙන් හැම පැත්තකින්ම අපි ඩාට්ස් යොදා ගන්නවා. ඉතින් ඒ ඩාට්ස් වලට තමයි අපි ඔපනැල්ල කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා ඔපනැලි පරතරය මෙන්න මේ විදියට අරගන්න ඕනේ. ඒ වගේම මම මහද්දි කියලා දෙන්නම් ඔපනැලි පරතරය මේ විදියට ගන්න බැරි වෙච්ච අවස්ථාවක ඒක හොයාගන්න විදියත් මම ඔයාට කියලා දෙන්නම්. හරියටම මේ විදියට පොයින්ට් එකක ඉඳන් අනිත් පොයින්ට් එකට තියෙන දුර තමයි ඔපනැලි පරතරය කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේ විදියට ඒක මැනගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් සාරි ජැකට් එකක කරවට මීම මැනගන්න. ඉතින් කරවට මීම මැනගන්න අවශ්‍ය වෙන්නේ අපි සාමාන්‍යයෙන් මොනවාද හයි නෙක් ජැකට් එකක් වගේ කරනවා නම් විතරයි. ඉතින් එහෙම නැත්නම් කරවට මීම කියන එක අත්‍යවශ්‍යම කාරණාවක් නෙවෙයි. මොකද අපිට පුළුවන් කර ඒක මහද්දි තීරණය කරලා සම්මත මිමි වලින් මහගන්න. ඉතින් ඒක මහද්දි බලමු. දැනට ඔයා මේ විදියට කරවට මීම මෙන්න මේ විදියට මැනගන්නවා කියලා අයිඩියා එකක් ගන්න. මෙන්න මේ විදිහට ඔයා මේ විදිහට තද්ද කළා මෙන්න මෙහෙම මනින්නේ නැහැ. අපි කරවට මීම මේ විදිහට ඉන්න අමාරු වෙන විදිහට බෙල්ල මේ විදිහට හිර කළා මනින්නේ නැහැ. ඒකත් මේ විදිහට සාමාන්‍ය විදිහට බුරුලක් තියෙන මේ හරියට උඩින්මත් නෙමෙයි මෙන්න මේ ප්‍රමාණයට තමයි ඔයා කරවට මීම මැනගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් කරවට මීම ගැන කතා කරද්දී කරපාලල වෙනම අවශ්‍ය වෙන්නේ නැහැ මැනගන්න. කරවට මීම ආධාර කරගෙන ඒක බෙදීම් වලට භාජනය කළා ඔයාට පුළුවන් කරවට මීම ආධාරයෙන්ම කරපාලල සොයා ගන්න. ඒක අපි මහද්දී ඉගෙන ගනිමු. ඉතින් ඔයාට අවශ්‍යම නම් කරපාලල මෙන්න මේ විදිහට අරගන්න පුළුවන්. මේ පැත්තේ කොනක ඉඳන් මේ පැත්තේ අපි අර උස මිමි මනින්න කන හරහා ගත්ත තැන් වලට තමයි ගන්නෙ. ඔයාගේ කණේ කෙල්ලෙන් මෙන්න මේ විදිහට කම්පෙත් එකෙල්ලෙන් කරපලල මැනලා ගන්නත් පුළුවන්. මේ විදිහට තිරස් මිමි ටික අරගෙන ඉවර වෙලා දැම්මම ලෑස්ති වෙන්නේ මේ විදියට අපේ සිරස් මිමි ටික අරගන්න. ඉතින් සිරස් මිමි වලට තමයි අපේ කර ගැඹුර මේ විදිහට අයත් වෙන්නේ. ඉතින් කර ගැඹුර මනින්දිත් ඔයා මේ විදිහට දැන් මෙතන මූණක් නැති නිසා මට කියලා දෙන්න බෑ. මේ විදිහට පුළුවන් අපේ කණ තියනවා. මේ කණ හරහා තමයි අපි මේ විදිහට උස මිමි සියල්ල අරගන්නේ. මේ විදිහට අපේ බෙල්ලේ මුලට තමයි අපි ටේප් එක තියාගන්න අවශ්‍ය වෙන්නේ. මේ විදිහට ඔයාගේ කණ එකෙල්ලේ මේ විදිහට කේලෙවි හිටගත්තට පස්සේදී කණ තියෙනවා. ඒ කණ එකෙල්ලෙන් තියෙන ඔයාගේ බෙල්ල මුලට තමයි ටේප් එක තියාගන්න ඕනේ. ඒ විදිහට තියාගෙන පහළට තමයි ඔයා සියලු උස මිමි ටික අරගන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ මෙන්න මේ විදිහට බෙල්ල මුලට ටේප් එක තියාගන්න. ඒ විදිහට තියාගෙන ඔයාට ජැකට් එකේ අවශ්‍ය කරන උස ඔයාට මෙතනින් මැනගන්න පුළුවන්. ඉතින් හයක් හය විදිහට අවශ්‍ය ප්‍රමාණයට ගැඹුර තියාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සාරි ජැකට් එකක අපි මේ විදිහට පිටුපස කරත් අනිවාර්යෙන් මැනගන්න අවශ්‍ය වෙනවා.
මොකද ඉදිරිපස්ස කර ගැඹුර සහ පිටිපස්ස කර ගැඹුර අපි වෙනස් ආකාරයකට තමයි තියාගන්නේ නිසා මතකැතුව සාරි ජැකට් එකක් මහන්න ගනිද්දී ඔයා ඉදිරිපස්ස කර ගැඹුර වෙනමත් පිටිපස්ස කර ගැඹුර වෙනමත් මැනලා සනිටුහන් කරගන්න. ඉතින් ඊළඟට මම ලෑස්ති වෙන්නේ අපේ ප්‍රධානම උස මිමිටි කරගන්න. ඒ කියන්නේ සිරස් මිමිටි කරගන්න. ඉතින් සාරි ජැකට් එකක ඔයාට මම කිව්වනේ ඔපනැලි දා ගන්නවා කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ විදියට උරහිස මුදුනේ ඉඳන් ඒ කියන්නේ අර මම කිව්වා වගේ කන ළඟ තියෙන බෙල්ල මුලේ ඉඳන් වාගේ පොයින්ට්ස් වලට තියෙන උස මේ විදියට වාගේ උසම පොයින්ට්ස් වලට තියෙන උස මෙන්න මේ විදියට මැනලා අරගන්න. ඉතින් ඒ නිසා තමයි දැන් මෙන්න මේ මිම්ම ගන්න ඉදි තමයි ඔයා හොඳ බ්‍රා එකක් ඇඳගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ. මොකද ඔයා ඒ විදියට ඇඳගෙන හිටියේ නැත්නම් මේ මිම්ම පහතට හෝ ඉහළට යනවා. ඒ නිසා ඔයාට හොඳට ෆිට වෙන බ්‍රා එකක් ඇඳ ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ විදියට පොයින්ට්ස් දක්වා තියෙන උස මැනලා අරගන්න. ඒ උස පාවිච්චි කළා තමයි අපි සියලු ඩාට්ස් යොදාගන්නේ. ඉතින් ඊට පස්සේදී ඒ ඔයා උඩ ටේප් එක තියපු තැන මේ විදියට වෙනස් කරන්නේ නැතිවම ඒ තැනින්ම තියාගන්න. ඒ විදිහට තියාගෙන ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට අnder the bra minimum අරගන්න. ඒ කියන්නේ ඔයාගේ bra එකේ යට වාටිය තියෙන තැන minimum. අපි දැන් වට මිම්මත් මේ විදිහට අරගත්තනේ. අන්න ඒ ගත්තු තැනට මෙන්න මේ විදියට ඔයාගේ මේ විදිහට ඔයාගේ මේ bra area එක තියෙනවනේ points area එක මග හැරලා ඒ area එක ඉවර වෙන තැන minimum මේ විදිහට ඔයා උස මැනලා හරියටම අරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ දවස මිම්මුමක් විදියට අපිට අරගන්න තියෙන්නේ අපේ ජැකට් එකේ තියෙන ප්‍රධානම මිම්ම විදියට සලකන උස මිම්ම. ඉතින් සාරි ජැකට් එකේ උස මිම්ම අපි ඉදිරිපස උස සහ පිටිපස උස වෙන වෙනම අරගන්න ඕනේ. මොකද දැන් ඉදිරිපස කාන්තා ශරීරයක ඉදිරිපස උස මේ විදියට පොඩ්ඩක් උඩට ඇවිල්ලා මේ විදියට යන නිසා ඒක වෙනස් වෙනවා පිටිපස මිම්මට වඩා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ විදියට තියලා ටේප් එක ඉදිරිපස මිනුම මෙන්න මේ විදියට අපි අර බැඳගත්ත නූල හරහා යන විදියට අරගන්න. ඊට පස්සේදී ඒ ගණිද්දිත් ඔයා මේ විදියට ටේප් එක මෙහෙම උස්සලා තියන්න ගන්න එපා. මෙන්න මේ විදියට මෙහෙම උස්සලා තියන්න ගන්න එපා. මෙන්න මේ විදියට ෆ්ලැට් කරලා ඇඟේ ෂේප් එක තියෙන තමයි ඔයා මේක අරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඊට පස්සේදී අපිට පුළුවන් ජැකට් එකේ උස ගැන කතා කරද්දී පිටුපස උස අරගන්න. ඉතින් ඒකත් මෙන්න මේ විදියට සාමාන්‍ය විදියට පිටුපස උස මෙන්න මේ විදියට මැනලා ගන්න පුළුවන්. මේ බලන්න දැන් මෙතනක් තියෙන්නේ ඒ ප්‍රමාණයට අඟල් 14යි. මේ පැත්ත බලද්දි බලමු. මේ පැත්ත බලද්දි ඒ විදියට ගත්තට පස්සේදී බලන අඟල් 15මාරක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපි එකම උසක් අරගෙන සාරි ජැකට් එක කරගත්තොත් වරදිනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ විදියට උස මැනලා අරගන්න. ඉතින් ඊට පස්සේදී සිරස් මිමි ගැන කතා කරද්දී තවත් ප්‍රධාන මිම්මක් තමයි අංශ උස කියන්නේ. සාරි ජැකට් එකක අනිවාර්යෙන් අංශ උස ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් අංශ උස ගනිද්දී ඔයාගේ දැන් මේකේ අතක් නැහැ. මේ විදිහට අත තියෙනවා. ඉතින් අත යට ඔයාගේ හරිම අත යට ඉඳන් ජැකට් එකේ තියෙන උස තමයි අරගන්න ඕනේ. මේ විදිහට මේ විදිහට බැලුවම මේ විදිහට අත යට ඉඳන් තමයි අපි අරගන්නේ. ඉතින් මේ විදිහට මම අනුමාන කරනවා මේ හරියෙන් අත ඉවර වෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඇත්තම සිරුරක නම් හරියටම මැන ගන්න. මෙන්න මේ විදිහට අත ඉවර වෙන තැන ඉඳන් මේ විදිහට මෙතන අංශ උස මැන ගන්න. ඉතින් අංශ උස ඒ විදිහට මැනගෙන තමයි ජැකට් එක කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි සාරි ජැකට් එකක් මහද්දී අපේ අත මිමි අපි හරියටම ගන්න ඕනේ. මොකද නිකන් ඇඳුමක වගේ නෙමෙයි, සාමාන්‍යයෙන් සාරි ජැකට් එකක අත ටිකක් අපි තදර තමයි යොදාගන්නේ. ඉතින් අර තදරම ෆිට වෙන්න මහ ගන්නව නම් අනිවාර්යයෙන්ම අත මිමි හරියටම ඔයා අරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට ඔයාගේ අර බෝන්ස් මේ තියෙන අස්ති තියෙන අන්නේ අස්තිය තියෙන තැනට මේ විදියට තියලා ඔයාට අවශ්‍ය උස මෙන්න මේ විදියට මැන ගන්න. මේ හරියට දා ගන්නව නම් එහෙම, දිගට දා ගන්නව නම් ඒ විදියට, ඒ විදියට හරියටම තියලා අත මිමි මැන ගන්න. ඉතින් ඔයා මේ විදිහට මෙන්න මේ හරියට විතර අත දිග දා ගන්නව නම් ඔයා එතනින්ම තමයි මේ විදියට අත වට මිම්මත් අරගන්න ඕනේ. ඒ වට මිම්ම ගනිද්දිත් ඔයා ඒක ලිහිල්ව ගන්නත් එපා, ගොඩාක් අදර ගන්නත් එපා. හරිම මිම්ම ගන්න, ඔයාගේ ඇඟේ තියෙන හරිම මිම්ම අරගන්න මේ විදියට. ඉතින් ඊට පස්සේ ඒ වගේම අපිට අත් කට මිම්ම අරගන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ විදියට ටේප් එක දාලා දැන් තනියෙන්ම කරගද්දි තමයි අමාරු. මේ විදිහට වෙන කෙනෙක්ට පුළුවන් මිම්ම ගන්න. මෙන්න මේ විදිහට ඔයාගේ අත් කට වට මිම්ම මෙන්න මේ විදිහට මැනලා ගන්න පුළුවන්. ඉතින් අත් කට වට මිම්ම මැනලා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. ඉතින් අපිට ඒක හොයාගන්න ක්‍රම තියෙනවා. ඉතින් ඒ වගේ ක්‍රම උපයෝගී කරගෙන හොයාගන්න විදියත් වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නම්.
ඉතින් ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා සාර්ජ කට් මහන්න ගොඩක් අමාරුයි කියලා. ඉතින් එහෙම නැහැ. හරියටම මේ විදිහට මුලින් ඉඳන් ඔයා මේක අධ්‍යයනය කරොත් ඔයාලට සාර්ජ කට් මහන්න එක එතරම් අමාරු දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි පොඩි පොඩි කාරණාවෙ ඉඳන් ඉගෙනගෙන යන්න ඕනේ කියලා මම හිතුවා. මොකද විශේෂයෙන්ම වෙනස් ඇඳුම් අනිත් ඇඳුම් මහ ගන්න මිමි ගන්නවා වගේ නෙවෙයි මිමි ගන්න. ඒ වගේම මිමි සකස් කරන්න. ඉතින් ඒ නිසා අලුතෙන් එකතු වෙන අයට උනත් මහන්න පුළුවන් වෙන විදියට සරලවම ලස්සන සාර්ජ කට් මහ ගන්න පුළුවන් වෙන්න ඔයාලට පතරම් රහිතව පතරම් සහිතව සාර්ජ කට් අරගෙන ඉන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එහෙනම් ඉක්මනින්ම සාර්ජ කට් වීඩියෝ එකෙන් හමු වෙමු. ගිහින් එන්න ඉෂූ.